Jesus Christus wahanse ke shuddhu namen oba silu denama Royal Bible College channel ekata ithamath aadaren ma piligannawa. Api giye video ekak api dakke judging kiyala kiyanne ekena vinishya kirima kiyanne monada kiyala. Mama ogolonta porondu una mama ilanga video ekak karanawa. Eka dedicate wenne api me judge karana kiyala kiyuwata me hamoma correction ekak vitarak karanne nathuwa naththam tarowatu kirim naththam correct කියන නෝ දෙ අමතක කළා අපි කියනවනේ අර මඩ ගැසීම් කියලා නැත්තම් අර දේවදාසයන්ට විරුද්ධව හැම වෙලෙම කතා කරනවා කියලා කියන්නේ මෙන්න මේ දේ ගැන මම ඕගොල්ලන්ට කතා කරනවා කියලා කිව්වා හරි දැන් මේ දවස්වල තියෙන ට්‍රෙන්ඩ් එක තමයි මේ මඩ ගැසීම් කියන දැන් ට්‍රෙන්ඩ් එක එතකොට දැන් මඩ ගැසීම් කියන එක තියෙනවා ඒක නැතුව නෙමෙයි දේශපාලඥයා මඩ ගසනවා ඊට පස්සේ සෙලිබ්‍රිටිලා මඩ ගස්ස ගන්නවා මේ වගේ දේවල් තියෙනවා ඒ වගේම දේවදාසයන්ට මඩ ගැසීමක් තියෙනවා නැතුව නෙමෙයි ඒකට අපි කියන්නේ කරෙක්ෂන් කියලා කියන්නේ නේ අර මතේ සුභාරංචියේ අපි දකිනවා වගේ අපි ගියේ වීඩියෝ එක දැක්කා වගේ ඒක ජජින් කියන එකක් නෙමෙයි ඒ කියන්නේ යොහන් සුභාරංචි 7 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදේ කියනවානේ ඒ කියන්නේ හරියාකාරව ධර්මිෂ්ණානුකූලව ජජ් කරන්න කියලා ඒකත් නෙමෙයි මේක මඩ පහර විතරයි ඒ කියන්නේ අනවශ්‍ය දේවල් සභාවට ගෙන විරුද්ධව ගෙනල්ලා දේවදාසයන්ට විරුද්ධව ගෙනල්ලා පුද්ගලික තරහ තිබෙනනා වූ ඔය හැම දෙයක්ම ගෙනල්ලා අර ඊගෝ ප්‍රශ්න මේ හැම එකම ගෙනල්ලා ඒක ඔය එළියට දාගෙන තිබෙනනා වූ ඒක ජරාවක් තමයි ඒක. ඒක මඩ ගැසීම. දැන් ඒකට හේතු ගොඩාක් තිබෙනවා. හරි ඉතින් හේතු කෙසේ වෙතත් අපි දකින්දු අපි දකින දේ තමයි යමෙක් ඒ කියන්නේ දේවදාසේ කවුරු හරි වරදක් කරා නම් සබාවක් හරි ඇදලිවන්තයන් හරි වරදක් කරා නම් ඒක පුද්ගලිකව තමයි ඉස්සල්ලාම එයාට කතා කරන්න ඕනේ කියලා බයිබලේ කියලා තියෙනවා මම මේ මේ වීඩියෝ එක මම ගිය වීඩියෝ එක වගේ වැඩිපුර බයිබල් වචන මම කියන්න යන්නේ නැහැ මම බයිබලේ තියෙන දේවල් ඔයගොල්ලන්ට කියන්න පුළුවන් නම් මම රෙෆරන්ස් ටිකක් දාන්න ඔයගොල්ලන්ට කියව ගන්න පුළුවන් අපිට කාලය නිසා එතකොට බයිබලේ කියලා තියෙනවා යමෙක් වරදක් කරනවා නම් එයාට ගිහිලා පුද්ගලිකව කතා කරන්න කියලා. ඉතින් ඒක කරන්න ඕනේ. ඊට පස්සේ ඇහුන්න එයා ඇහුවේ නැත්තම් දෙන්නෙක් එක්කගිලා කතා කරන්න. ඊට පස්සේ තවත් කීප දෙනෙක් අරගෙන කණ්ඩායමක් හැටියට යන්න. ඊට පස්සේ සබාවට කියන්න කියලා කියනවා. ඒතර පියවර පියවරින් පියවර යන්න උන ස්ටේජස් තියෙනවා. හරි. එහෙම කරන්නේ නැතුව අපි කෙලින්ම එයාට විරුද්ධව අද කාලේ හරි අපි පෝස්ට් එකක් හදලා ඒක සෝෂල් මීඩියා එකට පෝස්ට් කරනවා. නැත්ත මේ වගේ වීඩියෝ එකක් කරලා ඒක channel එකට YouTube හරි මොනවා හරි එකට post කරනවා නම් හරි upload කරනවා නම් ඒක සදාචාර කමක් නෙමෙයි ඒක වැරදි. ඔයා ඒක කලින් ඒ පුද්ගලයාත් එක්ක කතා කරාද? ව්‍යාජ ධර්මයක් කියන එක වෙනම කතන්දරයක්. ව්‍යාජ ධර්මයට ඇවිල්ලා ව්‍යාජ ධර්මයක් වුණත් ඔබ ඒ පුද්ගලයාට කතා කරන්න පුළුවන්. හරි හැබැයි ඕන් සාමාන්‍ය අහන්නේ නැනේ. එතකොට ඔබට expose කරන්න පුළුවන්. අයිතිය තියෙනවා. එහෙම නැතුව නිකම් දේවස් දාසයන් ගැන යාගේ යා ගන කන කෑම යාගේ වොච් එක මොකද්ද යාගේ කායක මොනවාද යා කන කෑම ඒ වගේ ළමයි යන ඉස්කෝලේ මොනවාද යාගේ අධ්‍යාපනයේ මොනවාද ඩිග්‍රි තියෙනවද නැද්ද මේ හැම දෙයක්ම අනවශ්‍ය විදියට අනාගන කතා කරන එක සදාචාරකමක් නෙමෙයි හරි දැන් අපි දන්නවා පාව මොනවාර ඒකටි කියනවා ෂීල්ඩ් එක තමයි අර පාවුතුමා කිව්වනේ ගලාති පොතේ දෙවෙනි පරිශ්‍රයේ 11 වෙනි පදයේ සිට 17 දක්වා කියන මම පේත්‍රස්ට තරවට කරා කියලා හරි දැන් පාවුතුමා පේත්‍රස්ට තරවට කරා තමයි ඒක එක අවස්ථාවක තමයි අපි බයිබලේ දකින්නේ හරි එතකොට ඊට පස්සේ පාවුල් පේත්‍රස් වැරදි කරේ නැද්ද වෙන කට්ටිය වැරදි කරේ නැද්ද අපි දන්නේ නැහැ හැබැයි පාවුතුමා නොකොඩවාහ ගහගෙන කියන ඊට පස්සේ අපි දන්නවා පාවුල්තුමාට ප්‍රශ්න එනකොට ඒක අරගෙන ගිහිල්ලා මහ සභාවට ගිහිල්ලා ජෙරුසලෙමට ගිහිල්ලා තම ප්‍රශ්න විසඳගත්තේ. හරි. ඒ වගේම ඉමනේස් ගැන කියනවා, ඇලෙක්සැන්ඩර් කියලා කියනවා, තවාය ගැන කියනවා හැම වෙලේම පාවුල්තුමා මඩ ගහගෙන හිටියේ නැහැ. ඒ පාවුල්තුමා ආදරේ තිබුණා. ඒ කියන්නේ ප්‍රේමයේ තිබුණා. ඒ කියන්නේ එසවීමක් තිබුණා. ප්‍රොෆටික් මයින්ඩ් එකක් තිබුණා යාතුල. ඔසවන්නා වූ කරෙක් කරන්න ඕන හදන්න ඕන හදලා දේවදාසයන්ට ඒ දේවදාසයාව ඒ දේවදාසයන්ව දේව සභාවට හොඳ තැනකට ගේන්න ඕන කියලා හිතුවා. දෙවියන් වහන්සේගේ රාජ්‍ය ගැන හිතුවා. ඉතින් එයා ගොඩාක් කැප කරලා තමයි ඒ අයට උදව් කරලා තමයි පාවුල්තුමා මේක කරේ මිසක් මඩ ගැසීමක් නෙමෙයි. හැබැයි අද අපි දකින්නේ මේක ට්‍රෙන්ඩ් එකක්. සමහර කට්ටියට YouTube එකට අර මේ මොනවාද සබ්ස්ක්‍රයිබර්ස්ලා වැඩි කරගන්නත් මේ වගේ දේවල් කරනවා. ලංකාව හොඳයි, එච්චර නැහැ. ඉන්දියාවේ නම් මේක වැහි වැලා තියෙනවා. හැම සභාවක්ම ගහ ගන්නවා. ඒක මේ වැරදි එක්ස්පෝස් කිරීමක් නෙමෙයි. ඕක ඇත්තටම මඩ ප්‍රචාරයක්, මඩ ගැසීමක්.
ඕක ඒ ක්‍රමානුකූලව කිසිම දෙයක් මම දැන් මේ කිව්වා වගේ වෙන්නේ නැහැ. ගහ ගන්නවා ගහ ගන්නවා. හරි. හෙරසි එකක් එක්ස්පෝස් කරන්න පුළුවන් කරන්න වෙනවා ඒක අනිවාර්යයෙන්ම. හැබැයි ඒක මඩ ප්‍රචාරයක හැටියට අපිට ගෙනියන්න බෑ. හරි. එතකොට දැන් පාවුල් තුමාගේ ස්ටෑන්ඩඩ් එක බලන්න. එයා එතුමාගේ තත්ත්වය බලන්න. පේත්‍රස්ට එයා කතා කරන්න හොඳ ස්ටෑන්ඩඩ් එකක් තිබ්බා. එතකොට වහන්න බුණා එනා ස්ටෑන්ඩඩ් එකක් තියෙන්න ඕන කියලා නෑ නෑ. එහෙම මම කියන්නේම නැහැ. හරි ඔබ කවුරු වුණා දැන් අපි දන්නවනේ කොටලුව කතා කරපු අවස්ථාව තියෙනවනේ අනාගත රත්වරයාට බාලම්ගේ කතන්දරේදී නේද එතකොට මම කියන්නේ නැහැ ඈ අපි කොච්චර එක්ස්පීරියන්ස්ඩ් වුණත් ඕන කෙනෙක් කතා කරනකොට අපි අහන්න ඕන අනිවාර්යයෙන්ම ඒක වටිනවා හරි මම එහෙම නෙමෙයි කියන්නේ අපි සමහර විට මම කලින් වීඩියෝ එකෙත් කිව්වා වගේ අපිට වීඩියෝ මේ ෆෝන් එකක් තිබ්බම ඈ මේ වගේ ෆෝන් එකක් තිබ්බම ඔය ෆෝන් එක තිබ්බම අපි ප්‍රොෆිට් ලැවෙන්න හදනවා ඒ මේක ගිහිල්ලා ස්ටෑන්ඩර්ඩ් එක ගැහුවා පොඩි ලයිට් එකක් දාගත්තා වීඩියෝ කරා අප්ලෝඩ් කරා දැන් ඒක වැරදි එහෙම කරනකොට ඇත්තට ඔබ ශාපයට පත් වෙන්න පුළුවන් හරි ඒ නිසා පරිස්සම් වෙන්න හරියක් අරව කරන්න ඒක කරන්න ඕනේ හරි එතකොට අපි දන්නවා ෆයිව් ෆෝල් මිනිස්ට්‍රි එකේ ප්‍රොෆටික් මිනිස්ටර්ස්ලා කියලා ඉන්නවා ඒ ආලේ පෙතින කට්ටි ටීචර්ස්ලා ඉන්නවා ඒ වගේම එකගේ දීමනම ලව්පු කට්ටි ඉන්නවා ඉතින් ඒ කට්ටියට ඉඩ දෙන්න ඔබට ඇදලිවන්තයකට ඔබට කරන්න එපා කියලා කරන්න බෑ කියලා මම කියනවත් නෙමෙයි. හරි. හැබැයි ඔයාගේ ඔබ හිපොක්‍රිට් කෙනෙක් වෙන්න එපා. ගේම් ඔෆ් හිපොක්‍රසි ප්ලේ කරගෙන යන්න එපා. කියන්නේ ඔයා තුල රොඩ්ඩක් තියන ලොකු පරාලයක් තියාගෙන ඒ රොඩ්ඩ අයින් කරන්න යන්න එපා. එතකොට මාතේ සුභාරච්ච 7001 වගේ ඔබ විනිශ්චයටපත් වෙන්න පුළුවන්. ඒක බයිබලෙ පැහැදිලි කියලා තියෙනවානේ. එතකොට ඒ විනිශ්චයට ලක් වෙන්න එපා. නැත්නම් ඔබ පියෝලි පවිත්‍රව කරෙක් කරන්න හදනවනේ ඒ ඇබිලිටි කවට තියෙනවනේ නැත්නම් ඒ තත්ත්වය ඉන්නවනේ පාවුතුමා කියන නුඹලාට කාටද පුළුවන් මට වැරද්දක් තියෙනවා කියලා ඇඟිලි දික් කරන්න පුළුවන්ද කියලා මෑන් ඔෆ් ඉන්ටග්‍රිටි හි වස් මෑන් ඔෆ් ඉන්ටග්‍රිටි හරි එතකොට එයා එහෙම ධෛර්යමත්ව කතා කරාට සමහර විට මේ කිසිම දෙයක් නැතුව ඔය මේ ෆ්‍රිජ් එකේ හැම වෙලේම මේ අරක්කු තියාන බිබීන්න සමහර කට්ටිය සමහර සේවකයෝ කියලා කියාන ඉන්නව කට්ටිය නැත්නම් දෙවන් මාසේ වචනේ හරියට දන්නේ නැති කට්ටිය ඔය මේ විනිශ්චය අරගෙන අන්න සෙල්ලම් කරන්න හදනවා අන්න ඇනගත්තා කියන තමයි කියන්න වෙන්නේ හරි ඒ නිසා ඔය ෆෝන් එකක් තිබ්බට හැමෝම මේ ප්‍රොෆෙසර්ලා වෙන්න හදන්න එපා ප්ලීස් කරුණාකරලා පින් සිද්ධ වෙයි ඒක නොකරන්න හරි ඒ වගේම දෙවියන් වහන්සේගේ වචනය අපි අරගෙන ඒක හරියට වචනානුකූලව ඒ මනුස්සයාව කරේ කරලා හොඳ තැනකට ගෙනවා වෙනුවට මඩ ගහලා ඕක කරන්න යන්න එපා ඒ නිසා මේක නේද ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා හරි ආරයට විරුද්ධ ආරය මෙහෙමයි මෙහෙම සබාවේ අවසර දීලා නැහැ අපි දන්නවා මම නුවර ඉන්නේ කොළඹ දේවදාසෙක් වරදක් කරන වෙන්න පුළුවන් හරි අපි ඉතින් එයාට කතා කරන්න ඕන ෆෝන් කරලා කතා කරන්න පුළුවන් එහෙම නැත්නම් ගිහිල්ලා කතා ඒකයි ප්‍රේමය කියන්නේ දේව සේවය කියන්නේ ගොඩනැගීම කියන්නේ ඒකයි එහෙම නැතුව ඒ පුද්ගලයා වරදක් කරා ඔයා දැක්කා විතරයි ඔයා වීඩියෝ එකක් හදලා දාන එකවත් පෝස්ට් එකක් දාලා මඩ ඒක ඇත්තටම මඩ ප්‍රචාරය මඩ ප්‍රහාරයක් හරි ඉතින් ඒක වැරදි එතකොට එහෙම කරනකොට දේවදාසයන්ට ප්‍රොෆටික් ප්‍රීචර්ස්ලාටත් හරි ටීචර්ස්ලාටත් ඒ ව්‍යාජ ධර්මයක් එළියට ගේන්න නැත්තම් ප්‍රොෆට් කෙනෙකුට ඒ පාපයක් එළියට ගේන පාස්ට් කෙනෙකුට පාපයක් එළියට ගේනල්ලා පෙන්නන්නවත් යාට හැකියාවක් නැති වෙනවා ඒ නිසා කරෙක්ෂන් කියන්නේ වෙනම දෙයක් ජජින් කියන්නේ වෙනම දෙයක් ඒකත් මතේ සුභාරච්ච 7 වෙනි පරිශ්‍රයේදී 5 වෙනි පදේ කියලා තියෙනවා ජජින් තවත් දෙයක්. ඒ නිසා මේක පටලවගෙන හැමෝම ජජ් කරන්න යන්න එපා. හැමෝම කරෙක් කරන්න යන්න එපා. ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට ඒ කැඳීම තියෙනවා නැත්නම් ඔබට ඒ ඇබිලිටි එක තියෙනවා නැත්නම් ඔයාගේ ස්ටෑන්ඩ් එක ඔයා හිටගෙන ඉන්නව ස්ථානීය තන තත්වය පාවුතුමා කියනවා වගේ හරි ගේම් ඔෆ් හිපොක්‍රසි එක කොතන වංචාකාරයන් හැටියට අර පරිසිවරුන් වගේ ඔබ නැත්තම් Yes, you are welcome to do that. මම encourage කරනවා ඒක කරන්න කියලා. හැබැයි ඒක නිතරම රෑ ඉඳලා උදේ ඉඳලා රෑ වෙනකන් වෙන දෙයක් නෙමෙයි. එතකොට සමහර ප්‍රශ්න ඔතන තිබෙනවා. හරි. ඒ නිසා හරියාකාරව විනිශ්චය කරනවා නම් වචනානුකූලව ධර්මිෂ්ඨව. ඒ කියන්නේ යොහන් සුබාරංචි 7:24 කියවලා බලන්න. ඒ වගේම කොරන්ති පොතේ 1 කොරන්ති පොතේ 6 වෙනි පරිච්ඡේදය කියවලා බලන්න. අන්න ඔය විදියට අර ජජ්මන්ට් එක හරි අර හිබ්‍රු ග්‍රීක භාෂාව කියනවා ක්‍රෙනෙතේ කියලා කියනවා ක්‍රෙනෙතේ ඔ ක්‍රෙසෙතේ කියලා කියනවා ඒක 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 කේ ආර් අයි කේ ආර් අයි එන් අන්නේ ඔතනින් තමයි එන්නේ ක්‍රෙන් හරි ක්‍රනයිට් හරි ඊට පස්සේ ක්‍රටේරියා
මෙන වගේ එක එක වචන වලින් එක වෙනස් වෙලා එනවා ග්‍රීක භාෂාවේ. එතකොට ඒක හරහා බලන්න පැහැදිලි කියලා තියෙනවා. ඒ නිසා අද කාලේ තියෙන දෙයක් අර මම කලින් වීඩියෝ එක කිව්වා වගේ යක්ෂයා වචනේ අරගෙන do not judge කියලා ස්ක්‍රීන් එකක් දාලා වහගන්න හදනවා වගේ තවත් දෙයක් තමයි අපි දකින්න ආව කරෙක් කරනවා කියන නමින් මඩ ගැසීමට ගිහිල්ලා දේව සභාව අපි විනාශයට පත් වෙන්න අපි ක්‍රියා කරනවා. ඒකත් යක්ෂයාගේ උගලක් තමයි. ඔතෙන්ට වැටෙන්න එපා, පරිස්සම් වෙන්න. හරියට සභාව ගැන ආදරයෙන් ප්‍රේමයෙන් තරවටු කිරීමෙන් උපදේශ වලින් සභාව ගොඩනගන්න දෙවියන් වහන්සේ අනිවාර්යයෙන්ම ඔබව ආශිර්වාද කරයි. දෙවියන් වහන්සේට ස්තුතියි.